ආගිල් සුද්සිරි උත්සව සමයයි වැඩිම ඉදිරියයි. දිනපතා තෝරාගත් භාණ්ඩයක් සඳහා 150 හෝ 135 ඉදිරියක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ අගයන ආයතනය. දැන් ඡන්දය කල් දානවා කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රහාරයක් එල්ලවීමක් නේ. මේ ක්‍රියාවලිය මේ ක්‍රියාත්මක වීම බලපෑමක් වෙන්නේ නැද්ද IMF එකේ ණය ප්‍රති ව්‍යවහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා? අනිවාර්යෙන්ම පුලස්ති. අනිවාර්යෙන්ම එය බලපෑමක් වෙනවා. එපමණක් නොවේ. යුරෝපියන් යූනියන් එක ඇත්තටම යුරෝපීය යූනියන් එක යුරෝපියානු සංගමයත් යුරෝපා සංගමයත් යම් ආකාරයකට මැතිවරණ කොමිෂන් සභාවත් මං හිතන්නේ ඇතදී හමු වුණා. ඔවුන් ඇතුළු බොහෝ රාජ්‍යයන් සහ විශේෂයෙන්ම ඔබ කියන ලද ජාත්‍යන්තර සහ කලාපීය සංවිධාන ප්‍රබල විරෝධයක් දක්වයි මැතිවරණය කල්ගියොතේට හේතුව තමයි අපි දන්නව දැන් ජිනීවා මානව හිමිකම් සමුළුවේ පවා යම් ආකාරයකට මේවා පිළිබඳව යම් සුළු හඬක් නැගුණා. විශේෂයෙන්ම අපි අමතක නොකළ යුතුයි අපි දැනටමත් මැතිවරණයක් කල් දාලා ඒ කියන්නේ අතුරුදහන් කරපු රටක් බවට පත් වෙලා තිබෙනවා. අනිත් එක තමයි මේ විවස්ථාපිත කාර්යයක්. එතකොට විවස්ථාපිත කාර්යයත් එක බැලුවට පස්සේ අපිට එහෙම අපිට හිතු හිතු ලෙස මැතිවරණ කල් දාන්න බෑ. එක පැත්තකින් ජාත්‍යන්තර අපවාදයට ලක් විය හැකි. අනිත් පැත්තෙන් පුලස්ති මේ දේශපාලන නායකයන්ට සාමාන්‍ය අවබෝධයක් තියෙනම් ඉගෙන ගන්න පුළුවන් පාඩම් ගොඩක් තියෙනවා. එකක් 2015 යහපාලන ආණ්ඩුව මැතිවරණය කල් දැම්මා. ප්‍රතිඵලය ඔවුන් පරාජයට පත් වුණා. අර 82 තිබිච්ච කුප්‍රකට ජනමත විචාරණයේදී විතරයි යම් ජයග්‍රහණයක් ඇති කරගත්තේ. එදා මෙදා තුර 1970 සිටම ඡන්ද විමසීම් මැතිවරණ කල් දමන ලද සියලුම දේශපාලන පක්ෂ සියලුම ආණ්ඩු පරාජයට පත් වෙලා තියෙනවා.